ඉතින් මම අද ඔයාලට චීසි චිකන් ටකිටෝස් හදන හැටි අරගෙන ආවා. මේ චීසි චිකන් ටකිටෝස් බේක් කරලා වගේම ෆ්‍රයි කරලා වුණත් හදා ගන්න පුළුවන්. චිකන් බ්‍රෙස්ට් එක තම්බලා ශ්‍රෙඩ් කරලා අරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට උයලා ඉතුරු වෙච්ච චිකන් වලින් මීට් ටික අරගෙන ශ්‍රෙඩ් කරලා අරගන්න පුළුවන්. ඉතින් මේ චිකන් ටකිටෝස් දවසේ ඕනෑම වෙලාවක ආහාරයට ගන්න හදා ගන්න පුළුවන්. ඒ වගේම පාටි එකකට වුණත් ඔයාලට ලස්සනට චිකන් ටකිටෝස් හදා ගන්න පුළුවන්. අපි එහෙනම් මේ චිකන් ටකිටෝස් හදන්න අවශ්‍ය කරන්නේ මොනවද කියලා බලමු. මම ෆොයිල් එකක් දාලා පැම් හරි තෙල් හරි ටිකක් තවරලා අර ගන්නවා. තෝටියා රැප්ස්, ශ්‍රෙඩ් චිකන්, චෙඩා චීස්, බිත්තරේක සුදු මදේ අර ගන්නවා. චිකන් බ්‍රෙස්ට් එක තම්බලා ශ්‍රෙඩ් කරලා අරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් උයපු චිකන් ඉතුරු වෙච්ච තියෙනවනම් හීනෙට කෑලි කපලා ගන්නත් පුළුවන්. ඉතින් ඉස්සෙල්ලාම තොටිය රැප් එක අරගෙන මෙන්න මේ විදිහට දෙකට කපලා කොටස් දෙකකට වෙන් කරනවා. අඟල් 10ක් ප්‍රමාණයේ ලොකු තොටිය රැප්ස් අරගෙන තියෙන හින්දා එක තොටිය රැප් එකකින් ටකිටෝස් දෙකක් හදනවා. බිත්තරේ කහ මදෙත් සුදු මදෙත් වෙන් කරනවා. බිත්තර සුදු මදය හොඳින් විස්ක් කරගන්නවා. මේ වගේ බ්‍රෂ් එකකින් හරි ෆෝක් එකකින් හරි එහෙම නැත්නම් හැන්දකින් හරි දෙකට කපපු තොටිය රැප් එකේ බිත්තර සුදු මදේ තවරනවා. බිත්තර තවරපු තොටිය රැප් එකේ ශ්‍රෙඩ් කරපු චිකන් මෙන්න මේ විදිහට දිග අතර තියෙනවා. ඊළඟට ශ්‍රෙඩ් කරපු චෙඩා චීස් එකිනුත් උඩින් මේ විදිහට තියෙනවා. ඊළඟට තොටිය රැප් එක මෙන්න මේ විදිහට රෝල් කරනවා. අපි අර බිත්තර සුදු මදේ තවරුවේ බිත්තර සුදු මදේ තවරපුවාම තොටිය රැප් එක මේ විදිහට රෝල් කරපුවාම හොඳට ඇලිලා හිටිනවා. අන්න ඒ නිසයි අපි බිත්තර සුදු මදේ තවරන්නේ. ඒ වගේ රෝල් කරලා කෙලවර තව බිත්තර සුදු මදේ ටිකක් මේ විදිහට තවරලා අපි අර කලින් තෙල් ගාලා හදාගත්ත බේකින් ට්‍රේ එකේ තියෙනවා. අපි එහෙනම් තව එකක් හදන හැටි බලමු. මේ වගේ දෙකට කපපු තොටිය එකේ හොඳින් බිත්තර සුදු මදේ තවරනවා. තම්බල ශ්‍රෙඩ් කරලා හරි එහෙම නැත්නම් උයල ඉතුරු වෙච්ච චිකන් ටිකක් හරි මේ වගේ ශ්‍රෙඩ් කරලා අරගෙන මේ විදිහට දිග අතර ඇතුලෙන් තියනවා. ඉතින් ඔයාලට චිකන් වෙනුවට ඔයාලා කැමති වෙන මීට් වර්ගයක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඊළඟට ශ්‍රෙඩ් කරපු චෙඩා චීස් මේ වගේ උඩින් තියනවා. තියලා මෙන්න මේ වගේ හීනියට රෝල් කරනවා.
ඒ රෝල් කරලා බේකින් ට්‍රේ එකේ තියෙනවා. මේ විදිහට ඉතුරු ටකීටෝස් ටිකත් හදනවා. මේ වගේ හදපු ටකීටෝස් ෆැරන්හයිට් 400 එහෙම නැත්නම් සෙල්සියස් 204 ට ප්‍රී හීට් කරපු අවන් එකේ විනාඩි 10ක් 12ක් අතර වේලාවක් গোল্ডන් පාට වෙනකන් බේක් කරගේ හදපු ටකීටෝස් උදේට දවල්ට රෑට වගේම තේ වේලාවට උනත් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පාටි එකකට උනත් හැරිම ලේසියෙන් මේ වගේ ටකීටෝස් හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මගේ මේ ටකීටෝස් වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දීලා ජානකිස් කිචන් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් බටන් එක ළඟ තියෙන පුංචි බෙල් අයිකන් එක ක්ලික් කරත් ඔයාලට මේ වගේ අලුත්ම වීඩියෝ බලා ගන්නත් පුළුවන්. අපි ආයෙත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.